මේක ඇලයින් කරොත් කිසි තේරුමක් නැති වචනයක් WO එක කියවන්න බෑ. හැබැයි මේ දෙක එකතු කරාම woman woman කියන්නේ man කියන එකට කොටසක් එකතු වෙලා. ඒ කියන්නේ ඔබට තේරෙනවද මෙතන ඒකත්වය මනුෂ්‍යයා සහ ගැහැණිය ඒකත්වයක් එක්කෙනෙක් බවට පත් වෙන ආකාරය. එයාට වුමන් කියලා කිව්වේ වෙන මේ ලෝකේ තියන්න වෙන කිසිම නමක් නොතිබුන නිසා නෙවෙයි, මෙන්න මේ ගැඹුරු අර්ථය වචනාර්ථයෙන්ම පරිසමාප්තියෙන්ම ඇය මනුෂ්‍යයාගේ කොටසක්, මනුෂ්‍යයා ඇගේ කොටසක්, දෙන්න එකම ශරීරයේ එකම කොටස්. ආගම් මේ දේ තේරුම් ගන්නවා. අපි මේ දේ අද තේරුම් අරගෙන දෙන්නේ. අපි මේ තැනට යන්න අවශ්‍යයි. මම ඔබ උනන්දු කරනවා ඉතාමත්ම ආදරෙන්. අපි මේ තැනට ආපහු යමු. ඔබ ඇගේ ශරීරයේ කොටසක්, ඇය ඔබේ ශරීරයේ කොටසක්, ඔබ එක්කෙනෙක්. දෙවියන් වහන්සේ විවාහය ස්ථාපිත කිරීමේ අරමුණ මේකයි. අපි නැවත දෙතෙන්ට යා යුතුයි. අපි හෙටත් හම්බ වෙමු. ඔබේ විවාහ ජීවිතයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා, ඒ තුලින් ඔබේ දරුවන් ආශිර්වාද ලබනසේක්වා.